සම්මා සම්බුදු සරණයි. සිත මහා මුහුදනම් සීලය වෙරළයි. සතුටත් සංවරයත් ලබා දෙන සීලය හැම බුදුවරුන්ගේම පුණ්‍ය තීර්ථයයි. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් සීලවන්තව ඔබගේ දිවිමඟ සකසාගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවා. අද දවසේදී බෞද්ධ රූපවාහිනිය මෙම ධර්මදේශනාව විසිරුවා හරින්නේ බාහිර පටිගත කිරීමක් ලෙසයි. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ධර්මදේශනාව සිදු කිරීම සඳහා වැඩම කළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා උපේන්ද්‍ර සමර්තුංග මහතා සහ එරංගා සමර්තුංග මහත්මියත්, දිනු සහ තෙරුණිය යන දියණියන් ඇතුළු පවුලේ සදැහැති පිරිසත්. හොඳයි, හැම දෙනාම සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය බෝයවලාන බෝධිරුක්ඛාරාම විහාරාධිපති, ඒ වගේම විහාරස්ථාන ගණනාවක අධිපති භාවයේ ධර්මින් කටයුතු කරන කෑගලු මහදිසාවේ තුන් කෝර්ලේ, හතර කෝර්ලේ, පහත ගුලත්ගම ඇතුළු ඒ දිසාවන්හි ප්‍රධාන අධිකරණ සංඝනායක පූජනීය හරිගල සරණපාල නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි. වාසනාවන්ත පින්වතුනි, අද අපි උදේවරුවේ ඉතාම වැදගත් කාරණා කීපයක් මේ ධර්ම දේශනාවේදී ශ්‍රවණය කරන්න. විශේෂයෙන්ම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලෝකේටම ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරන උපේන්ද්‍ර සහ එරංගා සමරතුක කිනේ පින්වතුන්, ඒ වගේම දිනු සහ තෙරුණි කියන ඒ දියණිවරු ඇතුළු මේ පවුලේ හැම දෙනාගේම දායකත්වයෙන් උදෑසන පංචශීලයේ එක එක ශික්ෂාපදේ අරගෙන මේ ධර්ම දේශනා මාලාව සිදු වෙනවා. ඔබට මතක ඇති ගිය පුන් පොහෝ දවසේ අපි කතා කරේ වැරදි කාම සීවණින් වැළකීම. එතකොට පහළ ඉඳන් උඩට තමයි එන්නේ ශික්ෂාපද ටික. අද කතා කරන්න තියෙන්නේ අදින්නාදාන වීරමණී ශික්ෂාපදං සමාදියාම. අපි දන්නේවත් නැති එකක් නේ. අපේ රටේ ඇත්තෙම නැති එකක් නේ. ඒ නිසා සොරකමෙන් වැළකීම, හොරකම් කරනවා කියන එක. එතකොට මෙන්න මේ ශික්ෂාපදය ගැනයි අද දවසේ අපි කතා කරන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන් දවසක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපාසකයෙක් වෙන්නේ කොහොමද? කොපමණකින්ද කෙනෙක් උපාසකයෙක් බවට පත් වෙන්නේ? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. යමෙක් බුදුන් සරණ යනවද, ධර්මයේ සරණ යනවද, ශ්‍රාවක සංඝයා සරණ යනවද, එපමණකින් ඔහු උපාසකයෙක් කියෝ. ඊළඟට බුදුරජාන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සීලවන්ත උපාසකයෙක් බවට පත් වෙන්නේ කොහොමද? උපාසකයෙක් ඉන්න පුළුවන් දුස්සීලයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සීලවන්ත උපාසකෝ ඒ මට්ටමට පත් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ අර තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා
ප්‍රාණඝාතයෙන් වළකිනවද? සොරකමෙන් වළකිනවද? වැරදිකාම සීවරින් වළකිනවද? බොරුවෙන් වළකිනවද? මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතාවෙන් වළකිනවද? එපමණකින් ඔහු සිල්වත් උපාසකෙක් බවට පත් වෙනවා. දුස්සීල උපාසකයාට සුගතියකවත් යාගන්න බෑ, කෙලින්ම අපායට. හැබැයි සීලවන්ත උපාසකයා තමයි මරණින් මත්තේ සුගතිගාමී වෙන්නේ, ධර්මාවබෝධය කරා යන්නේ. පිංගතුනි, සිල්වත්කම බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේ බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරයේ වගේ නම්. බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේදී උපමා කරනවා බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරයේ කියලා හිතන්න කියලා. සාගරයේ සීමාව තමයි වෙරළ. ඒ වගේ තමයි කිව්වා සීලය. සිල්වත්කම නැති වුණොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මලකුණක් මුහුදෙන් ගොඩට ගහනවා වගේ සාසනෙන් එළියට යා විසි වෙනවා කියලා. එයාට එතනින් පස්සේ සාසනේ උතුම් මිනිස් ගුණ ධර්ම කරා යන්න බෑ කියලා. ඒ නිසා කෙනෙක් සද්ධානුසාරී වෙන්නත්, ධම්මානුසාරී වෙන්නත්, සෝවාන් වෙන්නත්, සකදාගාමි වෙන්නත්, අනාගාමි වෙන්නත්, රහත් වෙන්නත්, ඒ විතරක් නෙමෙයි අඩුගානේ සමාධියක් ලබන්නත් සීලේ පිරිසිදුව තියෙන්නට ඕන. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සීලෙන් දියුණු කරගන්න සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධි පරිභාවිතම් පඤ්ඤම් මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධියක් තුළ දියුණු කරන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේ වාසවේහි විමුච්ඡති කියනවා. ප්‍රඥාවෙන් දියුණු වෙන හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. එතකොට මේ සීල සමාධි ප්‍රඥා එහෙම මගක් තියෙන නිවන් මඟ. ඒ නිසා සීලේ පිරිසිදුව තියෙන්නට ඕන. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ දුස්සීල කෙනාට තියෙන සීල විපත්ති පහක් පෙන්නවා. ওই සීල විපත්ති පහෙන් අපි නිකන් පොදුවේ තේරුම් ගමු ඉස්සල්ලාම. පළවෙනි එක පෙන්නවා දුස්සීල කෙනා භෝග සම්පත්තියෙන් පිරිහිලා 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 යනවා. හම්බ කරගත්ත ධනය විනාශ කරගන්න. හොඳට බලන්න ওই පවුල් වල, ගෙවල් වල අහල පහල මිනිස්සු ගැන. දුස්සීලකමට පුරුදු වෙලා නම් දුරාචාරයේ වංචාවල් වලට, සල්ලාලකමට, බේබදුකමට දවසින් දවස දියුණු වෙනවද පිරිහෙනවද? පිරිහෙනවා. දෙවනි කාරණේ තමයි සමාජයේ විශාල අපකීර්තියක් විඳිනවා. මිනිස්සු කියනවා මිනි මරුව, අපරාධකාරයා, හොරා, සල්ලාලයා, බොරුකාරයා, බේබද්දා. අර කරන දුස්සීලකම් වලින්ම නෙමෙයිද මිනිස්සු කතා කරන්නේ? මූණට නොකිව්වත් යනකම් ඉඳලා කියන්නේ. එතකොට තම තමන් කරන දුස්සීලකම් තමන්ට අපකීර්තියක් හැටියට සමාජෙ පැතිරෙනවා. ඊළඟට විසරදව ඉන්න බෑ කියනවා පිරිසක් අතර. සමාජෙ සිල්වතුන්, ගුණ යහපත් අය, සත්පුරුෂයන් අතර විසරදව ඉන්න බෑ. හැම වෙලෙම තැති ගන්නවා. දැන් මං ගැන අහුවෙයිද දන්නේ? මගේ වැරදි එළිවෙයිද දන්නේ? මං ගැන කියයිද දන්නේ? එහෙම තමන් තමන් තුලින් තැති ගන්නවා කියල විඳවනවා. ඊළඟ එක තමයි මරණාසන්න වෙනකොට සිහිමුලා වෙනවා කියන. දුස්සීල කෙනා අකුසල විපාකයක් හැටියට මරණ මංචකේ සිහිමුලා වෙනවා. මරණින් මත්තේ අපායට වැටෙනවා. ඒ නිසා සිල්වත් කෙනාටමයි ශාසනයේ දියුණුව තියෙන්නේ. පිංගතුනි, අද අපි කතා කරන්නේ හොරකම. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියා. මේ සොරකමේදී බුදුරජාණන් වහන්සේ පෙන්නවා, මහණෙනි, සොරකමක් වෙන්නත් කරුණු කීපයක් පෙන්නවා විස්තර වෙනකොට. එකක් දැන් තමන්ගෙම දෙයක් ගත්තා කියලා හොරකමක් වෙනවද? නෑ. ඒ නිසා අනුන් සතු දෙයක් වෙන්නට ඕන. ඊළඟට හොර හිතක් පහළ වෙන්නත් ඕන. උපක්‍රමයක් යොදන්න ඕනේ. හිතක් පහළ වුණා ගත්තේ නැත්නම් වැඩක් නැහැ නේ. ඒ නිසා උපක්‍රමයක් යොදනවා.
ඊළඟට ඒ උපක්‍රමයේ මුල් කරගෙන අනු සතු දේ සොරකම් කරන. ඔන්න ඔය කරුණු කීපේ යෙදෙන තැන මේ හොරකම අදින්නාදානේ නැමැති ශික්ෂාපදේ සිද්ධ වෙනවා. දැන් අපි ගමු විසි කරලා දාලා තියෙන දෙයක් කවුරු හරි ගත්තා කියලා හොරකමක් වෙනවද? නෑ, ඒක හොරකමක් නෙමෙයි. ඒකනේ ඉස්සර දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පෙන්නලා දුන්නේ පාංශකූල. විසි කරලා දාලා තියෙන රෙදි කෑලිනේ සිවුරු හදාගත්තේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් සොහොනකට යනවා සිවුරකට අවශ්‍ය රෙදි කඩක් හොයාගන්න. යනකොට මිනිහා කොතලා තියෙන අලුත්ම රෙද්දක්. කලින් දවසේ ගෙනහලා සොහොනට ගෙනත් දාපු මිනිහා කොතපු හොඳ රෙද්දක් තියෙනවා. මේ රෙදි කඩ ගන්න උන්වහන්සේ අර මිනියට අත තියලා රෙදි කඩ ගන්නකොටම යක්ෂයෙක් පෙනී හිටියා. සොහොනට අධිග්‍රෝහිත යකෙක්. මේ අමනුෂ්‍යයා පෙනී ඉඳලා කිව්වා ගන්න එපා. ඕක මටයි කිව්ව අයිති. සොහොනේ තියෙන දේවල් වල අයිතිකාරය මම කියව. ගන්න එපා කියව. උන්වහන්සේ කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් කියලා නැහැ. අමනුස්සෙක් සතු දෙයක් ගත්තා කියලා අමනුස්සය අයිතිවාසිකම් කියන්න පුළුවන් මොයි තැන් තැන් වල තියෙන ඒවාද? ඒක හොරකමක් වෙන්නේ. සොහොනට ගිහින් දාපු දේ විසි කරපු දේ පාංශකූලිකයි. ඒ නිසා මම මේක ගන්නවා කියලා අර ස්වාමීන් වහන්සේ මොකද කරේ? මිනිය ඔතලා දාලා තිබ රෙදි කඩ ගත්තා. අර යක්ෂයා කොච්චර බලවත්ද කියන්නේ අමනුස්සයා රිංගුවා කියන මලමිනියට ඇතුළට මිනිය අරගෙන නැකිට්ටා. නැකිටලා මේ හාමුදුරන්ගේ පස්සෙන් මිනිය එනවා. ඔබ අහලා ඇති ඉස්සර ওই පිල්ලි ඇව්වා කියන්නේ ඔය වගේ මලමිනියට මතුරලා අමනුස්සී කැතුල් කළේ යවනවා කියන්නේ අනතුරු කරා. අර හාමුදුරන්ගේ පස්සෙන් මලමිනිය ආවා. අමනුස්සයා ඇඟ මිනිය ඇතුළට ඇවිල්ලා ඒක වාහනයක් කරගෙන ආවා. උන්වහන්සේ ආරාමයට ගියා. ගිහිල්ලා කුටියේ දොර වහගත්ත. අර පිටිපස්සෙන් ආපු මිනිය දොරෙන් එන්න බෑ. දොරේ වැදිලා මිනිය වැටුණා ඉස්සරහා. අමනුෂ්‍යය ඉන්නේ නැති ඇතුළට උට මොකුත් කරගන්න බැරි වුණා. දැන් මේ සිදුවීම පහවදා ධම්සභා මණ්ඩපේ කතා වුණා. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊ රාත්‍රී මෙන්න මෙහෙම දෙයක් වෙලා සොහොනට පාංශකූල රෙද්දක් ගන්න ගියපු ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම අනතුරක් වුණා. ඒක ඒ කාලේ සාමාන්‍ය දෙයක්. දැන් අපිට නම් පුදුමයක්නේ. යක්කෝ අමනුෂ්‍යෝ ප්‍රේතයෝ වයි ඉන්නවා සොහොන් වල. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඔය සොහොනේ ඉන්න අමනුෂ්‍යයන් ආස කරන්නේ අලුත ගෙනත් දාපු මලකුණු වලට ඒවැ රෙදි කඩවල් වලට අමනුෂ්‍ය ඇලුම් කරනවා කියලා. ඔය දවස් කීපයක් කුණු වෙනකන් ඉඳලා ගන්න කියෝ. ඊට පස්සේ අරගෙන හොඳට හොදලා පඩු ගහලා අර ඕජාව ටික මේ හේදිලා යනකම් හොඳට හොදලා ඒක සිවුරක් කරලා හදාගන්න කිය. එච්චරයි. එතකොට අපිට පේනවා අමනුස්සෙක් සතු දෙයක් ගත්තා කියලා ඒක හොරකමක් වෙන්නේ නැහැ. විසි කරලා දාලා තියෙන දෙයක් ගත්තා කියලා හොරකමක් වෙන්නේ නැහැ. හැබැයි මනුස්සෙක් සතු යම් කිසි කෙනෙක් අයිතිවාසිකම් කියන දෙයක් ගත්තොත් ඒක හොරකම. මේ හොරකමේදී ඒකෙත් තියෙනවා අල්පසාවද්ද මහසාවද්ද කියලා තියෙනවා. පොඩි හොරකම් ලොකු හොරකම් තියෙනවානේ. හොරකම ඔක්කොම හොරකම කියලා හිතන්න එපා. විපාක වෙනස් වෙනවා. ඒ නිසා අපි හොරකම ගැන චුට්ටක් විස්තර ඇතුව කතා කරමු. පින්තුනේ මේ අතර සොරකමේදී දැන් අපි හිතමු අනුන් සතු දේපලක් අනුන්ගේ ඉඩමක් අපි අයිතිවාසිකම් කියනවා. අපි හොර ඔප්පු හදාගෙන අපි අයිතිවාසිකම් කියලා අපි අයිති කරගන්නවා. නීතියෙන් අයිති වෙනවා කියලා හිතන්. හැබැයි හොරකම වෙනවා. නීතියෙන් අයිති වුණා කියලා ඒකෙන් හොරකම නැති වෙන්නේ නැහැ. මතක තියාගන්න. හිතෙන්න පුළුවන් නෑ අපි නඩුව දින්නා. අපිටයි නීතියෙන් අයිති උනේ. හැබැයි හෘද සාක්ෂියට අනුව අනුන් සතු දීපලක් හොර හිතකින් හොර ඔප්පු හදාගෙන හොරට සාක්ෂි හදාගෙන නඩුව දින්නා කියලා ඒකෙන් Tamanට හොරකමෙන් බේරෙන්න බෑ කියන. ඒකේ විපාක තමන් කරා එන. ඒ නිසා පිංගතුනේ අනුන් සතු දේපල අයිති කර ගැනීම. දැන් ඊළඟට අපි ගමු කෙනෙකුට තර්ජනය කරලා අනුන්ගේ දෙයක්
පැහැර ගන්න. දැන් මෙහෙම කියමු, ඔය සමහර දරුණු මිනිස්සු ඉන්නේ, ඇවිල්ලා පිහියක් දීලා කියනවා දීපන් සල්ලි, අනේ අර මිනිස්සයා බයට දෙනවා. දැන් කියන්න පුළුවන් මං හොරකම් කරේ නෑ, මං ඉල්ලගත්තා නේ කියලා. ඈ බැලූ බැල්මට ඉල්ලගෙන නෙමෙයි, ඒක හොරකම. කෙනෙක් බිය ගන්නවල අනුන් සතු දෙයක් ඔහුගේ අතින් ගත්තත් ඒක හොරකම. එතකොට අපිට පේනවා එහෙමනම් මේ කාටවත් නොපෙනෙන්න ඉස්සුවා කියලා විතරක් නෙමෙයි හොරකම වෙන්නේ. අනුන් සතු දෙයක් කෙනෙක් බිය ගන්නවනවා, අසරණ කරනවා, දුන්න නැත්නම් මරනවා කියලා. ආයි දුන්නේ නැත්නම් උබලා ඉන්න නෙමෙයි කියලා. ඔය වගේ අනේ අහිංසක මිනිස්සු බය කරලා කොච්චර නම් අහිංසක මිනිස්සුගේ දේපල හොරා කනවදනේ. ඒ වගේ බයට දෙනවා, කරගන්න දෙයක් නැතිකමට දීලා හැප්පෙන්න බැරි නිසා සමහරු අසරණකමට හිත හදාගෙන ඉන්නවා. කරගන්න දෙයක් නැහැ, දන්නවා මේ මිනිස්සු එක ගැටෙන්න ගියොත් අපි අමාරු වැටෙනවා. ඒ නිසා හිතෙන් මිදවන, හිතන්න එපා මේ මිනිස්සු දිනවා කියලා. රැස් කරගත්ත කර්ම විපාක තමන්ගේ පස්සෙන් එනවා. ඒ නිසා මේ හොරක මේ විපාක බොහොම භයානකයි. ඔය අතර ওই රාජ්‍ය දීපල එහෙම හොරා කෑවොත් විශාල භයානකයි. දැන් ඔබ අහලා ඇති බිම්බිසා රජුරවන්ට ඥාති වෙච්ච 84,000ක තරම් පිරිසක් කල්ප 91ක් අපායේ පැහුණා කියනවා. ඒ කාලේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ රාජකුමාරවරු 3 දෙනෙක් හිටියා. පුස්ස කියලා බුදු කෙනෙක් පහළ වුණා කල්ප 92කට පෙර. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම සද්ධාවන්ත රජෙක් දඹදිව රජකම් කරා. මේ රජුරවන්ට හිටියා පුත් කුමාරවරු 3 දෙනෙක්. 3 දෙනාට ප්‍රාදේශීය රාජ්‍ය 3ක් පවරලා තිබ්බා, විශාල රාජ්‍ය 3ක්. අර රජුරුවන්ගේ පුතු 3 දෙනාට රජුරුවමයි දන් දෙන්නේ, කාටවත් දන් දෙන්න දෙන්නේ. එච්චර කර සද්ධාවන්ත රජ කෙනෙක්. එදා පුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා යම් තැනකට වඩිනවද රජුරුවම රාජ්‍ය අනුග්‍රහයෙන් දානි සූදානම් කළා, රජුරුවම දන් දෙනවා. මේ රාජකුමාරවරු 3 දෙනා කල්පනා කර, අනේ අපේ පිය රජුරුව හැමදාම දම් පිංකම් කරනවා, අපිටත් දානයක් දෙන්න. ගිහිල්ලා කිව්වා පිය රජතුමනි අපිට දානයක් දෙන්න අවස්ථාවක් දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා දරුවනේ මං දැන් වයසයි, මං මැරිලා ගියාම උඹලා ඇති තරම් දන් දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා පිය රජුරෝ ඉස්සර වෙයිද, අපි ඉස්සර වෙයිද කවුද දන්නේ, ඒ නිසා නේ අපිට අවස්ථාවක් දෙන්න කියලා. ඊට පස්සේ ඒකත් ඇත්තනේ කියලා හිතලා දරුවෝ 3 දෙනාට කිව්වා දරුවනි මේ අවුරුද්දේ එක දරුවෙකුට මාසයක් දෙනවා. මාසයේ 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 බැගින් දරුවෝ 3 දෙනාට මාස 3ක් දෙනවා, කැමති මාස 3ක් ඉල්ලන්න කියලා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න. දරුවෝ 3 දෙනාම කතා වුණ, අපි වස් කාලේ දන් දෙමු, අපි වස් මාස 3 ඔය දම් පින්කම් කරමු කියලා 3 දෙනාම එකතු වෙලා වස් මාස 3 ඉල්ලගත්තා. දැන් තමන්ගේ රාජ්‍ය 3 මැද්දේ තියෙන ලස්සන භූමියක්, මේ භූමියේ ආරාමයක් හැදුවා. බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාමයක් සකස් කරා. මේ ආරාමය සකස් කරලා අවසන් වෙලා දැන් දානිට ඔක්කොම ආරාමය හදලා ඉවරයි. බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරා වස් කාලේ වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනෙ පිළිගත්තා. රාජකුමාරවරු 3 දෙනා කල්පනා කරා, අනේ අපිට හොඳට දන් දෙන්න අවස්ථාව, පින් කරගන්න අවස්ථාව. බුද්ධ ප්‍රමුඛ සංඝයාට අපි ආරාමිකුත් හදලා දැන් පූජා කරගත්තා. මේ වස් මාස 3 රජකම් කර කර ඉන්නේ නැතුව අපිත් දසසිල් වෙලා ඒ ආරාමෙම බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කර කර පින් කරගමු කියලා අර රාජකුමාරවරු 3 දෙනාම මොකද කරේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන දසසිල් වෙලා අමාත්‍යවරු පිරිසත් ඒකට එකතු වුණා. දැන් අර බුද්ධ ප්‍රමුඛ දහස් ගණන් සංඝයාට උපස්ථාන කරන මාස 3.
දැන් මේ දාන කටයුතු කරන්න අවස්ථාව ඕන නිසා රාජ කුමාරුරු තුන් දෙනාගේම රාජ්‍ය භාණ්ඩාගාර තුනම පැවරුවා එදා හිටපු අමාත්‍යවරයෙකුට. එදා හිටපු අමාත්‍යවරයා තමයි අපේ ගෞතම බුද්ධ ශාසනයේ බිම්බිසාර රජුරු. රාජ්‍ය භාණ්ඩාගාර තුනම පැවරුවා. මෙන්න තියෙනවා ඇති තරම් ධනෙ. බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ ධනෙන් කිසිම අඩුවක් කරන්න නැතුව වස් මාස තුනේම දම් පිංකම් කරන්න අපි ඔක්කොම දසසිල් වෙනවා කියලා රාජකුමාරවරු තුන් දෙනායි අමාත්‍යවරුයි දසසිල් වෙලා ආරාමෙම උපස්ථාන කර කර හිටියා. දැන් අර භාණ්ඩාගාරවල ඔක්කොගේම යතුරු තියෙන්නේ අර අමාත්‍යවරයාගේ අතේ. දැන් අමාත්‍යවරයාට ඕක තනියෙන් කරන්නත් බෑනේ. හිතයිසී පිරිස, යාළුවෝ, නෑදෑයෝ, ඥාති බොහෝ පිරිසක් එකතු කරගත්තා වරෙල්ල පිංකම් කරගන්න. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න, දානි හදන්න එන්න කියලා. ආහා අපිත් එනවා කොච්චර දෙයක්ද කියලා ආවා. ඇවිල්ලා අර රාජ්‍ය ගබඩාවල තියෙන වස්තුව දැක්කට පස්සේ හොර සිතුවිලි පහළ වුණ අනිත් අයට. මොකද කරේ රාජ්‍ය දීපල හොරා කෑව. එතන තව හිටිය අමාත්‍යවරුත් එක්ක තව කණ්ඩායමක් හොරු ටිකක්. අර වස් මාස තුනේම දන් දෙන්න වෙන් කරපු රාජ්‍ය දීපල හොරා කෑවා. ඒව ඉස්සුවා. සමහරු ගෙවල් වලට අරන් ගියා. සමහරු කර තියාගෙන ගියා. සමහරු හොරෙන් කරත්ත වලින් පැන්නුවා. සමහරු රෑට පැන්නුවා. දැන් මේ රැස් කරගත් අකුසල් ටික එකක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න වෙන් කරපු ඒවා. ඊළඟට රාජ්‍ය දීපල හොරා කෑවේ. මේ රටවැසියන්ටම අයිති දීපල ටික තමයි හොරා කෑවේ. මේ රැස් කරගත්ත කර්මයේ විපාකයෙන් මරණින් මත්තේ කෙලින්ම වැටුනේ නිරේට. පොඩි පිරිසක් නෙමෙයි කියනවා. ඒකට උදව් කරපු ඉතින් ওই ලොකු හොරකම් කරනකොට කට්ටිය එකතු වෙනවන්නේ. තනියෙන් වැඩේ කරන්නත් බෑනේ. ලොකු පිරිසක් එකතු වෙනවා. බෙදා හදාගෙන තමයි වැඩේ යන්නේ. ඒ කාලේ 84,000ක් තරම් පිරිස හිටියා කියනවා. එකට එකතු වෙච්ච පිරිස කණ්ඩායම. හිතන්න පොඩි පිරිසක්ද කියලා. කණ්ඩායම අපාය, රොත්ත පිටින් අපාය. එක කල්පයක් දෙකක් නෙමෙයි අපායෙන් අපායට කල්ප 91ක් අපායේ පැහුණා කියන. කල්ප 91ක් අපායේ පැහිලා මේ මහා බද්ද කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අපායෙන් උඩට ආවා. ආවේ මනුස්ස ලෝකෙට නෙමෙයි ප්‍රේත අපායට. අර පිරිසම ප්‍රේතයෝ. ඇඟේ වස්ත්‍රයක් නැහැ. ඇට සැකිලි වගේ ශරීර. මුළු ඇඟම දනවා. මුළු ඇඟම පිච්චෙනවා. ප්‍රේතය වෙලා ඉපදුනා. පපුවට ගහගන්නවා, විලාප දෙනවා, ඔළුව ගහනවා, බිම පෙරලෙනවා, කුසගින්න වැඩි. බිම පෙරලි පෙරලි මේ ප්‍රේත පිරිස හිටියා. ඔහොම ඉන්නකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දෙසනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේට දානයක් දීලා බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලැබුවා. ඒ වෙලාවේ රජ කෙනෙක් තමන්ගේ ඥාතීන්ට පින් දෙනකොට බොහෝ ඥාති ප්‍රේතයන් පින් අරගෙන සුවපත් වෙනවා. මේ රොත්ත බලාගෙන ඉඳලා ප්‍රේතයෝ ටික කකුසඳ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉඳලා ඔළුවට අත් ගහගත්තා කියන, පපුවට ගහගත්තා, බිම හැපුණා. දුක කියලා අනේ අපිට පින් දෙන්න කියලා පින් ඉල්ලුවා. දැන් බලන්න බුදුරු මහා කාරුණිකයි. කකුසඳ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් බැලුවා පින් ගන්න බෑ. අකුසල් බලවත් ඒ තරම්. කියනවා නුඹලට මගේ බුද්ධ ශාසනේ පින් ගන්න බෑ කිව්වා. අකුසලේ බලවත් කිව්වා. රාජ්‍ය දීපල හොරා කාලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට වෙන් කරපු දාන වස්තු හොරා කාලා රැස් කරගත් අකුසලේ බලවත්. ඊළඟට පහළ වෙනවා කෝණාගමන කියලා බුදු කෙනෙක්. ඒ කාලේ උත්සාහ කරන්න කිව්වා. ඔන්න කකුසඳ බුදුහාමුදුරුවෝ කිව්වේ මගේ බුද්ධ ශාසනේ පින් ගන්න බෑ, ඊළඟ බුද්ධ ශාසනේ බලන්න කියලා. දැන් කෝණාගමන බුදුහාමුදුරුවෝ පහළ වෙනකුනුත් ප්‍රේත අපායේ සා පිපාසාවෙන් දුක් විඳ විඳ හිටියා. කෝණාගමන බුදුහාමුදුරන්ගේ කාලෙත් පෙනී හිටියා. අර වගේම පෙනී ඉඳලා සමහර ප්‍රේතයන් ඔළුවට ගහ ගන්නවා කියන, සමහරු පපුවට ගහ ගන්නවා, බිම හැපෙනවා, විලාප දෙනවා කියන. දුක කියලා අනේ අපිට පින් ටිකක් දෙන්න, අපේ මුළු ඇඟම දනවා කියලා පින් ඉල්ලුවා.
කෝනාගමන බුදුරජාණන් වහන්සේත් මහා කරුණාවෙන් බැලුවා කරන්න දෙයක් නෑ අකුසල් තාම බලවත්. උන්වහන්සේ වදාළ ප්‍රේතයිනි මගේ බුද්ධ ශාසනෙත් පින් ගන්න බෑ කියෝ. ඊළඟට පහළ වෙනවා කීවා කාශ්‍යප නමින් බුදු කෙනෙක්. ඒ කාලේ උත්සාහ කරලා බලන්න කියෝ. පින් ලැබෙනවා කීවේ නෑ උත්සාහ කරන්න කියෝ. දැන් බලන්න ඊළඟ බුදුහාමුදුරුවෝ පහළ වෙනකන් අපායම දුක් විඳ විඳ හිටියේ. ඉඳලා මේ මහා භද්‍ර කල්පේ කාශ්‍යප බුදුහාඳුරෝ පහළ වෙච්ච වෙලාවෙත් හර ප්‍රේත පිරිස ඒ විදිහටම පින් ඉල්ලුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් මහා කරුණාවෙන් බැලුවා පින් ගන්න බෑ. ඒත් අකුසල් බලවත් තාම. බලන්න ආයි පොඩි අකුසලයක්ද කියලා මේ දීපල හොරා කණේ. ඒ වෙලාවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදා ප්‍රේතයිනි මගේ ශාසනේ පවතින තාක් නුඹලට පින් ගන්න බෑ කියලා. අනාගතයේ පහළ වෙනවා ගෞතම නම් බුදු කෙනෙක්. ඒ කාලේ නුඹේ සංසාරික ඥාතිවරයෙක් ඉන්නවා කීවා බිම්බිසාර නමින් රජකම් කර. මේ රජ්ජුරුව බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් හදලා මහා දානයක් දීලා තමන්ගේ ඥාතීන් යාළුවෝ හිතමිත්‍රයෝ සිහි කරලා පින් දුන්නොත් ඒ පින් අරගෙන එදාට සුවපත් වෙන්න පුළුවන් කීවා. දැන් මේක දැනගත්තේ කාශ්‍යප බුදුහාඳුරන්ගේ. මේ ප්‍රේතයෝ ටික ඊළඟ බුදුහාඳුරෝ පහළ වෙනකම් අපේ බුදුහාඳුරෝ පහළ වෙනකම් අර දුකම විඳෝ විඳෝ සාපිපාසාවෙන් විලාප දිදී හිටියා. දැන් මිනිස්සෙකුට නම් කන්න නැති වුණොත් මැරිලා යනවනේ. දවස් කීපයක් ඉඳී මැරෙයි. ප්‍රේතයෝ එහෙම නෙමෙයි. ආය අවුරුදු ලක්ෂ ගණන් හිටියත් කෑග ගහ විඳෝනවා චුත වෙන්නේ නැහැ. කර්මයේ ගෙවෙනකම් චුතවීමක් නැහැ කියලා. දැන් බලන්න කකුසඳ බුදුහාඳුරන්ගෙන් පින් ඉල්ලුවා, කෝණාගමන බුදුහාඳුරන්ගෙන් පින් ඉල්ලුවා, කාශ්‍යප බුදුහාඳුරෝ ඉදිරියේ පෙනී හිටියා පින් ගන්න බෑ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ බිම්බිසාර රජුරු බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයට පත් වුණා. තමන්ගේ රාජකීය උයන කුටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරා. දැන් එදා ප්‍රේතයෝ පිරිස පෙනී ඉන්නවා, බලාගෙන ඉන්නවා. අනේ අපිට දැම්පින් දෙයි දැම්පින් දෙයි කියලා ඔළුවට ගහගන්නවා කියනවා, පපුවට ගහගන්නවා, බිම හැපෙනවා වේදනාවට. සාපිපාසාව දරාගන්න බෑ. බිම්බිසාර රජුරෝ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානයක් දුන්නා. එදා ආරාමි පූජා කරපු සතුටට ආරාමේ වටේ ඇවිද ඇවිද තමන් පූජා කරපු කුටි දිහා බල බලා සාදුකාර දිදී හවස් වෙනකන් හිටියා. කරුමි කියන්නේ රජ්ජුරුවන්ට ඥාතීන්ට පින් දෙන්න අමතක වුණා. එදත් මග හැරුණා. රජ්ජුරුව රෑ මාලිගාවට ගිහිලා නිදාගත්තා. මේ ප්‍රේතයෝ ටික කලබල වුණා. අහෝ අපි කවදානම් මිදෙන්නද? බුදුරජාණන් වහන්සේලා හතර නමක්ගේ ශාසනේ පින් ගන්න බැලුවා. අපිට මේ අවස්ථාවක් නැති වුණොත් අපි කවදානම් මේ ආත්මෙන් මිදෙන්නද කියලා එදා හඬා වැළපි වැළපි ප්‍රේතයෝ මාලිගාවේ දොරවල් පොල්ලනවා රෑ. බඩුමුට්ටු පෙරළුවා. රජ්ජුරුවන්ට රෑ එළි වෙනකන් දැනෙන්න සැලැස්සුවා. අඩි සද්ද ඇහෙනවා, අඬනවා ඇහෙනවා, විලාප දෙනවා ඇහෙනවා. උදේ පාන්දර බිම්බිසාර රජ්ජුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඊයේ මම මහ විශාල පින්කමක් කරපු දවස. මෙච්චර පින්කමක් කරලා ඊයේ රාත්‍රී මගෙන් අඩුවක් වුණාද ඇහුවා. මාලිගාවේ බඩු පෙරලෙනවා, විලාප හඬ ඇහෙනවා, අඩි සද්ද ඇහෙනවා. ස්වාමීනි ඇයි මේ? මට රෑලි වෙනකන් නිින්දක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදා රජතුමනි, කල්ප 92කට පෙර බුද්ධ ප්‍රමුඛ සංඝයාට වෙන් කරපු රාජ්‍ය දීපල වගේක් රජ්ජුරුවන්ගේ ගබඩාවල තිබ්බ වස්තුව හොරා කෑවා කීවා නුඹේ සංසාරික ඥාති පිරිසක්. ඒ අය කල්ප 91ක් අපායෙම පැහිලා පැහිලා කකුසඳ බුද්ධ ශාසනේ පින් ගන්න බැරි වුණා කිය. කෝණාගමන බුද්ධ ශාසනේ ප්‍රේත ලෝකේ පින් ගන්න බැරි වුණා කිය. කාශ්‍යප බුද්ධ ශාසනේ පින් ගන්න බැරි වුණා. ගෞතම බුද්ධ ශාසනේ ඊයේ රජ්ජුරුව කරපු පින් ගන්න බලාගෙන හිටියේ කිය. රජ්ජුරුවන්ට පින් දෙන්න අමතක වීම නිසා කලබලයට පත් වෙලා කිව මේ ප්‍රේත පිරිස. ඒ නිසා ඥාති ප්‍රේතයන් ගැන අනුකම්පාවෙන් දානයක් දීලා ඒ අයට පින් දෙන්න කිය. රජ්ජුරු ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා, ස්වාමිනී එහෙමනම් හෙට ඉඳන් දින 7ක් මගේ මාලිගාවට දානෙට වඩින්න කියලා. දවස් 7ේම දන් දෙන්න.
පහවදා බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් සංඝ පිරිස මාලිගාවට වඩිනවා. දානි බෙදන්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක ප්‍රේතයෝ ටික බලාගෙන ඉන්නවා, වෙවුල වෙවුල ඔළුවට ගහගන්නවා, පපුවට ගහගන්නවා, අනේ අපිට දැම්පින් දෙයි කිය. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා කියනවා, බිම්බිසා රජ්ජුරුවන්ට පමණක් ඥාති ප්‍රේතයන් පෙනේවා කියලා අදිෂ්ඨාන කරා. රජ්ජුරුවන්ට දිවසක් නැහැ. බුද්ධ අදිෂ්ඨානෙන් රජ්ජුරුවන්ට පේන්න ගත්තා. රජ්ජුරුවන්ට පේනව ඇඳුමක් නැහැ, ඇට සැකිලි වගේ. එක රොත්තට පොදියට ඉන්නවා, සමහරු ඔළුවේ අත් ගහගන්නවා, සමහරු පපුවට ගහගන්නවා, බිම හැපෙනවා, පෙරලෙනවා. බුදුරජාණන් වහන්සේ වදා රජතුමනි, දානේ පූජා කළ හිතන්න කීවා, ඉදම් මේ ඥාතීනං හෝතු. පැන් පූජා කරලා හිතන්න කීවා, මේ පැන් මගේ සංසාරික ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා පින් දෙන්න කිය. සිවුරු පිරිකර පූජා කළා පින් දෙන්න කිය. දම් පූජා කරලා පින් දෙනකොට කුසගින්න සංසිඳුන ප්‍රේතයන්ගේ. පැන් පූජා කළා පින් දෙනකොට පිපාසි සංසිඳෙනවා. සිවුරු පිරිකර පූජා කළා පින් දෙනකොට ප්‍රේතයන්ගේ ශරීරවලට වස්ත්‍ර පහළ වුණා කිය. එදා තමයි බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් දහම් දෙසන්නේ. එතකොට අපිට පේනවා, ආයි රාජ්‍ය දීපල හොරා කෑව. හිතන්න මේ මැති අමතුරුන්ට කොහොම තියෙයිද කියලානේ. ඉහළ ඉන්න හොරාගේ ඉඳන් පල්ලෙහාට යනකම්ම හිතන්නනේ. ආයිති විපාක කොහෙන් කැරකිලා යයිදනේ. ඉතින් එතකොට අපිට පේනවා හැම තැනම හොරු පිරිච්ච රටක්ද. එහෙම වෙනකොට පහළ ඉන්න මිනිස්සු, අහිංසක මිනිස්සුත් හිතන්න පුළුවන්, අච්චර මිනිස්සු හොරා කරනවා, අපි හොරා කාපුවහම මොකද? හිතන්නේ නැති සමහර. කෝටි ගණන් හොරා කෑවහම අපි රුපියල් 100ක් ගත්තහම මොකද කියලා හිතනවා. ඒ නිසා ඒ හැම එකම විපාක එනවද නැද්ද? එනවා. ඒ නිසා හොරකමින් ආයි බේරෙන්න බෑ. විපාක එනවා. මේවා විපාක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, දැන් මෙලව තියෙන විපාක හිතත්, ඔය කොච්චර හොඳට ඇඳලා පැලඳලා හිටියත් හොරා කියලා මිනිස්සු කියනවද නැද්ද? කී රටම දන්නවනේ හොරු කියලා. කොහොම ඉන්න හැදුවත් මිනිස්සු කියනවා, සාප කරනවා මිනිස්සු දකින්න තැන්වල හොරා කියලා. එතකොට මෙලව අපකීර්තියක් පැතිරෙනවා හොරා හොරා කියලා. තමන්ගේ හිත දන්නවා විදුණෝ. හැම වෙලාවෙම නිදාගන්න ගියත් පුටුවක වාඩි වෙලා හිටියත් මිනිස්සු විඳවන්නේ අවස්ථා හතරකදී. වයසට ගිහිල්ලා එක තැන මලමුත්‍ර කරගෙන දුක් විඳිනකොට ඌ ඔක්කොම මතක් වෙනවා. අන්න විදෝර තැන. ඊළඟට ලෙඩක් දුකක් හැදිලා මරණාසන්න වෙනකොට ඌව මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. ඌව මතක් වෙනවා. අයියෝ මං කරගත්ත දේවල් තමයි මට මේ කියලා මතක් වෙනවා. ඊළඟට විපත් ඉදිරියේ මතක් වෙනවා. මේ අපිම කරගත්ත දේවල් තමයි අපිට මේ කැරකෙන්නේ කියලා මතක් වෙනවා. ඊළඟට මරණ මංචකේ මතක් වෙනවා. මරණාසන්න වෙනකොට කරපු අකුසල් සිහි වෙනවා. ඒ නිසා පිංගතුනි, ධර්මයේ දියුණු කරගන්න බැරි වුණොත්, දුස්සීලකම් කරොත් ව චිත්‍රපටි වගේ සිහි වෙනවා. මම ওই කුරුණෑගල බණක් කරා මීට අවුරුදු දෙකක් තුනක් වගේ ඇති. ඒ බණට මම මාතෘකා කරේ මරණය ගැන. මම මරණය ගැන බණ කීවට පස්සේ පන්සලේ නායක හාමුදුරු බණ අහගෙන ඉඳලා බණ ඉවර වුණාට පස්සේ මට කතා කරලා, මං යන්න හදනකොට කියලා, මේ ඥානදීප චූට්ටක් කොහොම ඉන්න, විනාඩි 5ක් හොඳ කතාවක් තියෙනවා අහගෙනම යන්න කියලා. කියලා උන්වහන්සේ කිව්වා මේ පන්සලේ දායක සභාවේ උපසභාපති කියලා. හාමුදුරුවන්ට රෑ 11ට 12ට විතර දරුවෝ කතා කරලා පන්සලට කෝල් එකක් දීලා කිව්වලු, අනේ හාමුදුරනේ තාත්තට අමාරු වුණා, රෑ ඉස්පිරිතාල නැවැත්තුවා කියලා. ඉතින් හාමුදුරුව අනේ දැන් රෑනේ, රෑ 12ට ඉතින් මොනව කරන්නද, කුරුණෑගලට යවලා තියෙන්නේ. ඊට පස්සේ හාමුදුරුව දැන් උදේ පාන්දර හරි මං උදේ යන්නම් කියලා ට්‍රීවිල් එකක් ගෙන්නම් බලන්න ගියාක දානෙත් වලඳන් නැතුව උදේ ගිහින් තියෙන්නේ. දැන් කොහොම හරි හාමුදුරුව උදේ බලන්න ගියා. හාමුදුරුව දැක්කට පස්සේ දැන් බට දාලා සීලා ඉන්න එහෙම දීලා ඉතින් ඉන්නවා ඉස්පිරිතාල. හාමුදුරුව දකින්නකොට කෑ ගහලා පොඩි ළමයෙක් වගේ අඬන්න ගත්තා. කිව්වා නේ හාමුදුරනේ කියලා අඬනවලු දැන්. හාමුදුරුව වැළවලු, මේ වටේ ලෙඩ්ඩුත් ඉන්නවා, මේ මොකද මේ? ළඟට ගිහින් කිව්වලු, උපාසක මහත්තයා ලැජ්ජ නැද්ද? පොඩි ළමයෙක් වගේ නේ. කොච්චර පිං කරපු කෙනෙක්ද මේ? උපාසක මහත්තයා කොච්චර පිං කරාද?
ඇයි මේ අඩන්නේ මොකටද මැරෙන්න බය වෙන්නේ පින් කරපු අය? හා හා බය වෙන්න එපා කියලා. ඉතින් අනේ ඔළුව අතගාලා එහෙනම් අපි පිරිත් ටිකක් කියන්නම්කෝ මං කියලා වැඳ ගන්න කියලා ඉතින් පන්සිල් සමාදන් කරලා හාමුදුරුවෝ පිරිත් ටිකක් කියලා ඉතින් පුටුවකුත් ළඟ තියාගෙන ඉතින් කතා කර කර ඉතින් පැයක් විතර හිටියා කීවා හිත හදන්න. ඉතින් හාමුදුරු ගොඩක් වෙලා ඉඳලා පැයක් එකහමාරක් ඉඳලා දැන් ඇස් වලින් කඳුළු ඇක්කිරෙනවලු දෙපැත්තේ. කිව්වලු උපාසක මහත්තයා මොකද මේ අඬන්නේ කියනකොට ඉක්ක ගගහා යනනවලු. හා හා බය වෙන්න එපා උපාසක මහත්තයා කියලා ඉතින් අතිනුත් අල්ලගෙන ඉඳලා හාමුදුරු කිව්වලු මේ උපාසක මහත්තයා මං එන්න අනේ දාල යන්න එපා කියලා ආය අතින් අල්ලගත්තලු. ඊට පස්සේ හාමුදුරු කියලා උපාසක මහත්තයා මොකද මේ මං කවදාවත් හිතුවේ නැහැ ඔබතුමා මේ සිංහෙක් වගේ ඉනේ හිටියේ. මේ මොකද මේ පොඩි ළමෙක් වගේ. අනේ හාමුදුරනේ මගෙන් ගොඩාක් වැරදි වුණා මං කියන්නද කීවලු. ඉතින් හාමුදුරු කීවලු ඕවා ඉතින් මොනවද කාගෙන්ද වැරදි නොවෙන්නේ. අනේ හාමුදුරනේ නෑ මගෙන් ගොඩක් වැරදි වුණා කියලා. දැන් ඉතින් ඔය පරණ කතා ටිකක් කියාගෙන ගියාලු. ඉතින් හාමුදුරු ටිකක් අහගෙන ඉඳලා කියලා උපාසක මහත්තයා ඔය ඔක්කොම තරුණ කාලේ නොදන්න කාලේ ඉතින් කාගෙන්ද වැරදි වෙලා නැත්තේ. ඕවා අමතක කරන්න. ඔබතුමා පන්සලට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 15ක් විතර පන්සලේ දායකයෙක්නේ. ඔබතුමා ධර්මශාලාවල් හැදුවා. පන්සලේ චෛත්‍ය හැදෙව්වා. බුදුගේ හදන්න මැදිහත් උනේ ඔබතුමා. කොච්චර දියුණුවක් කරාද පන්සලට? ඔබතුමා කොච්චර පිං කරාද කියලා. අනේ ඒ වුණාට හාමුදුරනේ මට මතක් වෙනවා කීවලු. ඉතින් හාමුදුරු ඉතින් ඉතින් දැන් වාඩි වුණා කියෝ. නැකිටපු හාමුදුරු ආයි පුටුවෙන් වාඩි වුණා කියෝ. ඉතින් අතිනුත් අල්ලගෙන තව පැයක් විතර හිටියා කියෝ. ඉතින් මෙන්න කතා කිය කිය කරපු පින්කම් මතක් කර කර කටින පින්කම් කරපු ඒවයි පින්කම් කරපු ඒවයි චෛත්‍ය හදපු ඒවයි මතක් කර කර හිටියා කියෝ. කියනකොට මිනිහා එක පාට ඉකිග ගහඬනවලු. ඉතින් හාමුදුරු හොම ඉඳලා දැන් 11 කාල විතර වෙනකොට 11යි කාලට විතර හාමුදුරු වෙලාව බලනකොට අනේ 11යි කාලයි කියලා. නැකිටලා කිව්වලු මහත්තයා මේ මං උදේ දානෙත් නැතුව ආවේ. දැන් 11යි කාලයි වෙලාවත් ගියා දැනුන්නේ නැ මං ඉන්නම්කෝ ඔබතුමා බලන්න. අනේ හාමුදුරු නී දාල යන්න පහ කියලා තේල්ුණාද? ඉතින් උපාසක මහත්තයා මං දානි වැළඳුවේ නෑනේ කියලා. අනේ හාමුදුරු නී අදවත් බැයි දැහුවලු. දානි නැතුව ඉන්න ළඟට වෙලා ඊට පස්සේ දැන් හාමුදුරන්ට හිතුණාලු මේ නම් මොකක් හරි තියෙනවා දැන් කියාගන්න බැරි දෙයක්. ඊට පස්සේ හාමුදුරු වාඩි වෙලා කිවලු උපාසක මහත්තයා ඕන දෙයක් කියන්න මං සමාව දෙන්නම්. අනේ හාමුදුරනේ මට සමාව දෙනවද කියලා ඇහුවලු. හරි හරි බය නැතුව කියන්නක කීවලු. බැලින්නම් මිනිහා චෛත්‍යයට එකතු කරපු එකටත් දීලා වැඩේ. ධර්මශාලාවෙනුත් ගහලා ඔන්න මැරෙන්න යනකොට මතක් වෙන ඒවා. ඒක තමයි කෑක ගහ අඬන්නේ. ඉතින් අඬ අඬා කිවලු වටේ හාමුදුරනේ මම මෙහෙම ගත්තා මෙහෙම ගත්තා මට සමාවෙන්න කියලා. ඉතින් හාමුදුරු කියන ඉන්න යන මිනිහනේ මොනව කරන්නද? හාමුදුරු ඉතින් හිත හැදුවා කිව්වා ඕවා හැම තමයි උපාසක මහත්තයා පුතත්ජන මිනිස්සුනේ කියලා. ඒ වෙලේ ඉතින් හිත හදලා ආවා කිව්වා. එතකොට පේනව නේද මරණ මංච කිව්වා බලවත් වෙනවා කියලා. හොරා කනකොට හොරු හිතන්නේ අපි තරම් ජගතු නෑ කියලා. හරි වැඩේ හරි කාටවත් අහුවුන්නේ නෑ අපි බේරුණා කියලා හොරා හිතන්නේ. හැබැයි කරපු දේවල් වල විපාක තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක පවතිනවා. අපි සංසාරي යන පිරිසක්. ඒක මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පෙන්නනවා මහණෙනි තමන් ගැන 100ට 100ක් තමන් ගැන පරිපූර්ණ වශයෙන්ම දන්නේ කවුද? තමන් කියන. තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකෙ දෙවිවරු තමන් ගැන ඒ විදිහටම දකිනවා කියන. ඒ නිසා මතක තියාගන්න ඔබ කරන සියල්ල ඔබ කවුද කියලා දෙවියන් දන්නවා. ඊළඟට හිත දකින ශ්‍රමණ බ්‍රාහ්මණවරු පරචිත්ත විජානන ඥාණය ඇති ශ්‍රමණ බ්‍රාහ්මණවරු තේ ස්වභාවයේ ඒ විදිහටම දකිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය ඔබ අහලා ඇති විසාකාවට දීපු අවවාද ටිකක් තියෙනවනේ. විසාකාවගේ පියා විවාහ වෙන දවසේ ඒකේ තියෙනවා
තමන්ගේ දුව විවාහ වෙන දවසේ විසාකාවගේ තාත්තා කියනවා දුවේ විවාහ ජීවිතය තුළ මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියලා අවවාද ගොඩක් දෙනවා. ඒක එකක් තියෙනවා, මිනිස්සු ඉල්ලගෙන එනවා. දැන් ගෙවල් වලට කොච්චර ඉල්ලගෙන එනවා ඇද්දනේ, අනේ මෙහෙමයි දෙන්නම් කියාගෙන ඉල්ලගෙන එනවා. ඉල්ලගෙන ඇවිල්ලා යමක් දෙනවා. උදැල්ලක් ඉල්ලගෙන ඉන්න පුළුවන්, පිහියක් ඉල්ලන් ඉන්න පුළුවන්, සල්ලි කීයක් හරි අතමාරුවක් ඉල්ලන්න පුළුවන්. මිනිස්සු කොච්චර ඉල්ලන්න එනවදනේ, අසරණකම් කියාගෙන එනවා. එහෙම ඉල්ලගෙන ආවට පස්සේ අපි දෙනවනේ යමක්. ඒ දේ ගෙනහිල්ලා ආපහු ඒ විදිහටම ගෙනත් දෙනවා නම් ආයිල්ලපුවාම දෙන්න කියලා. දැන් මේ කියන්නේ සෝවාන් වෙච්ච විසාකාවට. ඉල්ලන දේ ආපහු Tamanට ගෙනත් දෙනවා නම් දෙන්න කියලා. සමහරු ඉල්ලගෙන ගිහිල්ලා කපටිකමට නොදී ඉන්නවා. දෙන්න එපා කියනවා ආයි. දේශනාවෙම තියෙනවා දෙන්න එපා කියලා. කපටිකමට වංචනිකකමට ඉල්ලන් යනවා දෙන්නම් කියලා. පුළුවන්කම තියෙද්දි මග හරින බොරු කියලා. දන්නේ වගේ ඉන්නවා, එහෙම දෙයක් නොවුනා වගේ ඉන්නවනේ මිනිස්සු. දෙන්න එපා කියනවා ආයි. දැන් මේ කියන්නේ විසාකාවට තාත්තා කියන බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේවා තියෙනවා. හැබැයි මෙහෙම පෙන්නනවා, සමහරු ඊළඟට විසාකාවට කියනවා දුව සමහරු ඉල්ලන්න එනවා ඇත්තටම අසරණකමට ඉල්ලන්න. දෙන්නම් කියලා ඉල්ලගෙන ගියාට දෙන්න විදිහක් නැහැ, අසරණයි. එහෙම කෙනෙක් ආයිල්ලගෙන આવොත් අනුකම්පාවෙන් දෙන්න කියලා. බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි, අනුකම්පාවෙන් දෙන්න කියලා. එතකොට බලන්න එතන පැහැදිලිවම පෙන්නනවා අනුකම්පාවෙන් පින් සලකාගෙන ආපහු දුන්නත් නැතත් ඉල්ලන කෙනාට දෙන්න කියලා. හැබැයි යමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් ඉල්ලගෙන ගිහිලා ආයි ගෙනත් දෙනවා නම් ආයි යාටත් දෙන්න කියලා. හැබැයි කපටිකමට නොදී ඉන්නවා නම් කපටින්ට දෙන්න එපා කියලා. එතකොට අපිට පේනවා ජීවිතේ එහෙමනම් දැන් සම්මේ හොරකම් ගැන පෙන්නනකොට තියෙනවා කවුරු හරි යමක් ඉල්ල ගන්නවා දෙන අදහසින්. ඉල්ලගෙන එහෙම ඉල්ල ගැනීම හොරකමක් නෙමෙයි. ඉල්ලගෙන ටික දවසක් ගිහිල්ලා හිතෙනවා ඕක නොදී ඉන්න ඕනේ. එතනින්ම හොරකමට වැටෙනවා කියලා. එතකොට අයිතිකාරයා ඉල්ලනකොට දන්නවා ඕකයි හම්බෙන්නේ නැහැ කියලා. එයා ඒ අදහස අතෑරපු ගමන් හොරකමක් වෙනවා. එතකොට ඒ වගේ හොරකමට අහුවෙන මේ සොරකමට අහුවෙන ක්‍රම ගොඩාක් දේශනාවල තියෙනවා. ඊළඟට බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ඒ වගේ මේ අනුන් සතු දීපල නඩු කියලා අත්පත් කර ගැනීම. ඊළඟට පරිස්සමට තිබ්බ දෙයක් කවුරු හරි පරිස්සමට තියෙන මේක ආරක්ෂා කරලා තියන්න මම පස්සේ ගන්නම් ඔයාලඟ තියාගන්න කියලා පරිස්සමට දෙන්නේ. ආ හොඳයි කියලා පරිස්සමට තියාගත්. තියාගෙන හිතෙනවා නෑ ඕක ඔහෙම සද්ද නැතුව අමතක වෙන්න අරිනවා කියලා මග හැරලා ඒක නැති වුණා කියලා හරි හංග ගත්තොත් ඒකත් හොරකමක් කියලා. ඊළඟට සොර සිතකින් තිබ්බ දෙයක් තිබ්බ තැනින් වෙනස් කරපු ගමන් හොරකමට අහු වෙනවා. දැන් අපි ගමු කොහේ හරි යමක් තියෙනවා. මේ තියෙන දෙයම එතනින් වෙන තැනකින් හංගනවා. ගන්නෙ නෑ, ගෙදර ගියන්නේ නෑ. හොර සිතකින් පස්සේ කවදා හරි මේක උස්ස ගන්න පුළුවන් කියන අදහසින් ඒ තිබ්බ තැනින්ම අරන් වෙන තැනකින් හංගනවා. හොර සිතකින් තමයි ඒක වෙනස් කරේ. ඒකත් හොරකමක් කියලා. ඔහොම වෙන්නේ නැද්ද ඔය ආයතනවල හින? එතකොට ඔය වගේ ඒ වෙලාවේ මේක පන්නගෙන එළියට පනින්න බෑ. කොයි වෙලේ හරි ගන්නම් කියලා එක්ක කොහේ හරි හංගන. එහෙම තිබ්බ තැන වෙනස් කරපු ගමන් හොරකමකට අහුවේ. ඊළඟට තමන්ගේ අතින් හොරකම් කෙරුවත් හොරකමක්, තව කෙනෙක් ලව්ව හොරකම් කෙරෙව්වත් හොරකමක් කිය. කෙනෙක් හිතන්න බල මගේ අතේ ගෑවිලා නැහැ, මම දන්නේ නැහැ. හැබැයි තමන් තමයි කට්ටිය දම්මල හොරකම කරෝලා තියෙන්නේ. එතකොට තමන්ට බේරෙන්න පුළුවන්ද? තමනුත් හොරකමට අහුවේ. ඊළඟට දේශනාවේ පෙන්නනවා කණ්ඩායමක් එකතු වෙලා එකට යනවා. ගිහිල්ලා එකට කතා වෙන්නේ අපි මෙන්න මේ ආයතනෙට පැනලා මේ ටික හොරකම් කරමු කියලා එකට කතා වෙන්නේ නැතුව හොර කණ්ඩායමක් ගිහිල්ලා වෙන වෙනම හොරකමේ යනවා. එතකොට වෙන වෙනම හොරකම් කරන අයට විතරක් හොරකම් වෙනවා. අපි ගමු කවුරු හරි ගියා ගන්න දෙයක් නැහැ ආපහු ආව හිස් ඇති. එයාට හොරකමක් වෙන්නේ නැහැ කියලා. හැබැයි කණ්ඩායම එකතු වෙලා යනවා සාකච්ඡා කරලා. අපි මෙන්න මේ දේ මේ ආයතනේ තියෙන දේවල් හොරාකම කියලා හොරු 10 දෙනෙක් ආයතනයකට බැස්සා කියලා හිතන්න.
දහ දෙනාගෙන් කවුරු හරි එක්කෙනෙක් කොරා කෑවත් දහ දෙනාටම අකුසලී තියෙන. ඇයි අර දහ දෙනාම එකතු වෙලා සාකච්ඡා කළා එකට හොරකමට බැස්සේ. එතකොට පේනවා නේද කර්ම ගැළපිලා යන හැටි. එතකොට මේ හැම තැනම ප්‍රධාන වශයෙන් පේනවා ප්‍රධාන වශයෙන් බලවත් වෙන්නේ චේතනා, හොරසිත. ඒ නිසා දැන් සමහර වෙලාවට දෙන්නම් කියන අදහස එක්ක වැටිලා තියෙනවා. අයිතිකාරයේ කම්බුනහම දෙන්නම් කියලා අරන් තියාගන්න. එතකොට එහෙම තියාගත්තාම මේ ඇත්තටම හොර හිතකින් නෙමෙයි. නමුත් කවුරු හරි ඇවිල්ලා චෝදනාවක් කරනවා මේ හොරා මගේ එක ගත්තා. ඒත් හොරකමක්ද? නෑ, ඒක හොරකමක් නෙමෙයි කියලා. තමන්ගේ චේතනාව තුළ තමන් ඇත්තටම දෙන අදහසින් ගත්තා වෙන්න පුළුවන්. ඔය වගේ හේතු දේශනාවල තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට එක භික්ෂුවක් හොරා කියලා චෝදනාවක් කළා. කැවුම් වගේකට, වෙන දෙයකට නෙමෙයි. එක දායකයෙක් කැවුම් වගේක් දුන්නා. සාරිපුත්ත හාමුදුරන්ටත් දීලා කිව්වා මේ අර ස්වාමීන් වහන්සේටත් දෙන්න කියලා දුන්නා. ඒ වෙලාවේ මෙන්න මේ කැවුම් ටිකට මගේ කැවුම් ටික කෑව නේද කියලා හොරා කියලා බොරු චෝදනාවක් කළා. ඒකෙන් උන්වහන්සේ හොරකම් කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සාරිපුත්තයන් වහන්සේ ඒක දෙන අදහසින් අරන් තිබ්බේ. ඒක වෙන කෙනෙක් දැකලා කාලා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ඒකට අදාළ නැහැ. හැබැයි එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මම කවදාවත් අද ඉඳන් ආයි කැවුම් වළඳන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මාපුත් සාරිපුත්තයන් වහන්සේගේ අදිෂ්ඨානයේ උන්වහන්සේ ආයේ කවදාවත් පිරිනිවන් පානකම් කැවුම් වළඳන්නේ නැහැ කියලා. ඒ චෝදනාව ආපු දවසේම කරපු අදිෂ්ඨානය. ඒ නිසා ඊළඟට අනුන් තලාපෙලා අනුන්ගේ වස්තුව උදුරා ගැනීම කියලාම ගෙන්න ගන්න මිනිස්සු ලව්වම ගෙන්න ගන්න පුළුවන්. එහෙමනේ ඔය කප්පම් ගන්නෙ. ඒවත් හොරකම්ම තමයි. ඒ නිසා මේ හොරකමේ විපාක කැරකිලා එනවා. හැබැයි ඉතින් ධර්මයේ නොදන්න කාලේ කරපු හොරකම් කියලා හිතන් හොරෙක් ඉන්නවා. ධර්මයේ නොදන්න කාලේ හොරා. යම් දවසක මේ බණ ටික ඇහුවා කියලා හිතමු. මේ බණ ටික අහලා හිතනවා අම්මෝ මේවැය භයානකම. අද ඉඳන් නම් වලකිනවා කියලා සිල්වත් වෙනවා. එතන ඉඳන් දියුණුවා. දැන් කුජ්ජුත්තරා ධර්මයේ අවබෝධ වෙන්න පෙර හොරකම් කරාද නැද්ද? සාමාවති කහවණු 8ක් දෙනවා මල් ගෙනෙන් කියලා. කහවණු 4ක් ඉනේ ගහ ගන්න. හොරකම් කර. කහවණු 4ක මල් ගේන. එතකොට දවස ගානේ හොරකම් කරාද නැද්ද? කහවණු 4 4 හොරකම් කර කර තමයි කිනෝ හිටියේ. එදා මල් ගේන්න ගිය දවසේ මල් නැහැ. බලනකොට සුමන මල් කාර්යාගේ ගෙදර දාණය. ගිහිල්ලා එදා දාණේ ඉවර වෙනකන් එළිය වාඩි වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ දාණේ වළඳලා දහම් දේශනකොට බුදු ඇසින් බැලුවා කවුද මේ පිරිසෙන් ධර්ම අවබෝධය ලබන්නේ. බුදු ඇසින් දැක්කේ කුජ්ජුත්තරා. අරමුණු කරගෙන දහම් දේශුවා. දේශනාව අවසන් වෙනකොට සෝවාන් ඵලයට පත් වුණා. එදා කහවණු අටේම මල් ගත්තා. අන්න ආර්යකාන්ත සීලේ පිහිටියා. ධර්මයේ අවබෝධ වෙන කෙනා ආර්යකාන්ත සීලේ දිවිහිමියෙන් සීලේ පිහිටන. සාමාවතී බැලුවා මේ මොකද මෙන දවගේ නෙමෙයි මල් දෙගුණයක්නේ. ඇහුව ඇත්ත කියාපන් මෙච්චර මල් ගොඩක්. කිව්වා නේ දේවිය ඉස්සර මං හොරකම් බොරු කියන්නෙත් නෑනේ. දැන් ධර්මය අවබෝධ වෙච්ච කෙනෙක් දේවිය ඉස්සර මං කහවණු 4 ගානේ හොරකම් කරා කිව්වා. ආයි මං කවදාවත් හොරකම් කරන්නේ නෑ. මට මේකේ ආදීනව වැටහුණා කිව්වා. ඊට පස්සේ සාමාවතී කිව්වා මොකක්ද මේ වෙනස? ඉස්සර මං හොරකම් කරා ආයි හොරකම් කරන්නේ මොකද්ද මේ වෙනස ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න ආරාමේ පැත්තේට හැරිලා බුදුගුණ කියලා වැඳා. වැඳලා කිව්වා මේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ මං ඇහුවා. ඒ ධර්මයේ මට අවබෝධ වුණා. ඊට පස්සේ සාමාවතී කිව්වා අනේ කුජ්ජුත්තර අපිටත් මේ බණ ටිකක් කියන්න කියලා. එතකොට අපිට පේනවා නොදන්න කාලේ හොරකම් වෙන්න පුළුවන්. හැබැයි ධර්මය දැනගත්තට පස්සේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන දැනත් හොරකම් කර කර හිටියොත් ඉතින් ඒ තර විපාක එනවා මතක තියාගන්න. හොරකමේ විපාක ගැන දේශනාවේ පෙන්නනවා ඔය හොරකම් කරපු අය මෙලව ජීවිතේ එකක් සමාජ නිඳා විඳිනවා. දැන් ඔබ හිතන්න ගෙදරට එනවා. නෑදෑයෝ අතර නැද්ද හොරු? ඈ ඉන්නවනේ නේ.
අවුරුදු ආවා කියලා හිතන්න කේක් ගෙඩියක් අරන් එනවා අක්කේ කියාගෙන එනවා ගෙදරට. කෙහෙල් ඇවරියකුත් අරන් එනවා. අපි දොර ළඟින්ම උළුවස්ස ළඟින්ම පන්නනවද? හා හා මෙහි බෑ මේ බෑ කියලා. නෑනේ අපේ මනුස්සකමක් තියෙන ආ එන්න මල්ලි කියලා වාඩි කරලා තේ එකක් හරි දෙනවනේ. එහෙමනේ. ගෙදරට ආවහම නෑදෑයි. හැබැයි අවංකව හිතන්න කුස්සියට ගිහින් හරි කියන්නේ නැද්ද හොඳට ඇහ ගහගෙන ඉඳපන් මේක මොකේට හරි විදලයයි කියලා. කියනවද නැද්ද? කියනවා. අපි මූණට මල්ලි කියලා hina වුණාට හොරකම් කරන කෙනා ගැන අපකීර්තිය පැතිරිලා ඉවරයි ආයි. අයියා අක්කේ කියලා කතා කරත් මිනිස්සු යනකම් ඉඳලා ගෙට ගිහිල්ලා හොරෙන් යනකම් ඉඳලා කියන්නේ ආන් අර හොරාව බලාපල්ල මොනවද අඩු කියලා එහෙමයි කියන්නේ. එතකොට අපිට පේනවා මෙලව අපකීර්තියක් පැතිරෙනවා. ඊළඟට රජවරුන්ට අහු වුණොත් ආයි ඒ කාලේ හොරුන්ට අතපය කපනවා කියන ඉස්සර. දැන් අදත් ඔය අරාබිකරේ එහෙම ඇඟිලි කපනවා. සමහර හොරකංක ලහුනහම කෙලින්ම දවස් 10ට දඬුවම් තියෙනවා. පළවෙනි දවසේ පළවෙනි නියපොත්ත ගලවනවා. දෙවෙනි දවසේ ඊළඟ නියපොත්ත ගලවනවා. කොහොම දවස් 10ක් නියපොතු ටික ගලවලා ඊළඟට අතපය කපන. එහෙම තමයි ඔය මැද පෙරදිග සමහර රටවල් දඬුවම්. එතකොට මෙලවම ඒ දඬුවම් තියෙනවා හොරකම් කරොත්. ඊළඟට ඒ කාලේ ඉතින් උල ඉන්දෝනීය. හිරේ හරි අහුනොත් ළඟින්න වෙනවනේ. කොච්චර හිර දුක් විඳිනවද මේ අහුවෙනවා. සමහරු ධනේ බලේ නිසා බේරිලා හිටියත් ඊවැ විපාක කොයි වෙලේ හරි කැරකිලා යනවා තමන්ගේ පස්සේ. මෙලව නැතත් මෙලව බේරුණත් පරලව විපාක වලින් බේරෙන්න බෑ. මරණින් මත්තේ සොරකම් කරපු අය අපාය වල වලට වැටෙනවා කියන බොහෝ අය වේතරණී කියන නිරේ උපදින්න කියන හොරා කාපුවයි. අපායේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා බුදුරජාණන් වහන්සේ පින්න මහණෙනි හොරකම් කරලා නිරේ අකුසල් ගෙවලා තිරිසන් ලෝකේ ඉපදුනොත් බොහෝ තිරිසන් සත්තු වෙලා හොරකම් කරපු අයට උපෝපං ආත්මවල ඒවැ වන්දි ගෙවන්න වෙනවා කිය. සමහරුන්ගේ හරක් වෙලා උපදින්නෙම පෙර ණයකාරයෝ. කොච්චර දුක් විඳින සත්තු ඉන්නවද නේ? සමහරු ළඟ උපදිනවා බල්ලෝ වෙලා. ගුටි කකා ඒ ස්වාමියා ආරක්ෂා කරන ණය ගෙවන. සමහරු හරක් ජීවිත කාලෙම වැඩ ගන්න. බර ඇදලා ඇදලා වැඩ අරගෙන කාලා ඔක්කොම ගල අන්තිමට මස් කඩේටත් දෙන්නේ. පෙර ණයකාරයෝ. එතකොට මේ වගේ ඒ අය ලව්වම ඒ අයගේ නිවෙස්වල සත්තු වෙලා උපදිනවා කියනවා ණය ගෙවන්. උපෝපං ආත්ම භාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ අය අපායේ කර්ම ගෙවලා නිරේ කර්ම ගෙවලා මනුලවට ආවා කියලා හිතන කර්මයේ ගෙවලා උපෝපං ආත්ම භාවවල දුප්පත් පවුල්වල කියන උපදින්. යම් දීපලක් තියෙන තැනක ඉපදුනත් ඒ සියල්ල විනාශ කර ගන්නවා කියන. සමහරු ඉන්නවනේ දෙමව්පියන්ගේ දීපල ඔක්කොම විනාශ කර ගන්න. ඇයි පෙර අකුසල්වල විපාකයෙන් ඒව yaadෙන්නේ නැහැ කියන. ඊළඟට මොන උත්සාහය ගත්තත් දියුණු වෙන්න බෑ කියන. හර පෙර සසරි හොරකම් කරලා තියෙන කර්ම විපාක වලින් ඊළඟට මේ දේශනාවෙම තියෙනවා. මම පොතක් ඊරේ කියවල මේ හොරකම ගැන එක පොතක් හොයාගෙන ආවා. ඒකේ තියෙනවා ඒ අය හැමදාම නෑ 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 කියන නැති බණේමයි කියන. අපේ ගෙවල් වල නැද්ද ඔවා? උදේ ඉඳන් රෑ වෙනකන් ගෙවල් වල නැති බණේ නැද්ද? කොහෙද යකෝ දෙන්න තියෙන්නේ කියන. ළමයින්ට එහෙමනේ. ගෙදර හරියෙම හැමදාම නෑ නෑ නැති බණේම තමයි. එතකොට ඒ ස්වභාවයවල් පෙර සසරි කරපු විපාක ගෙවුනත් බොහෝ ආත්ම භව සිය ගණන් යනකම් ඒවැ විපාක ඒ විදිහට පස්සෙන් එනවා කියන. ඒ නිසා මතක තියාගන්න දැන් ඉතින් පෙර වපුරපු දේවල් අපි මෙලව ගෙවන්න පුළුවන්. හැබැයි මේ ජීවිතේ අඬාඬා හරි පින් කරගත්තොත් කොච්චර පෙර අකුසල විපාක පස්සෙන් ආවත් මේ ජීවිතේ අපි හොඳ ගුණ ධර්ම රැක්කොත් මේ ජීවිතේ ප්‍රාණඝාතයෙන් වැළකුණොත් හොරකමෙන් වැළකුණොත් වැරදි කාම සේවනයෙන් බොරුවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වැළකුණොත් මේ ජීවිතේ හොඳ බීජ වපුරගත්තොත් අනාගතේ හොඳ අස්වැන්න ලැබෙයිද නැද්ද? ලැබෙනවා. ඒ නිසා දන් දෙන්න ශක්තිපමණින් දන් දෙන්න කියන ඒ අකුසල් ගෙවෙන්න එක ක්‍රමයක්. පෙර සසරි හොරකම් වල විපාක එනවනම්
දුක්විඳලා අනුන්ගේ හොරකම් කළා දන් දීලා හරියන්නේ නැහැ. සමහරු හොරු හිතන්න පුළුවන් හොරකමක් කළා දානයක් දෙනවා. හොරකමට දානි කැපෙනවා. එහෙම කැපෙනවද? එහෙම කැපෙන්නේ නැහැ. හොරකමේ විපාකේ වෙනම එනවා. දීපු දානේ විපාකේ වෙනම සසරි ලැබෙන්න පුළුවන්. ඒ නිසා හොරකමත් දානෙන් වහන්න බෑ. ඒ නිසා මතක තියාගන්න හොරකම් කරොත් ආ ඉහළ ඉඳන් පහළටම ඒකේ විපාක තමන් කරා එනවා. ඊළඟට තව කෙටියෙන් මතක තියාගන්න හොරකමේ තියෙන අල්ප සාවද්ද මහා සාවද්ද කියලා. පුංචි දෙයක් හොරකම් කරොත් අපි ගම් පොඩි දෙයක් පෑනක් හොරකම් කරනවා. ඒකත් හොරකමක්ද නැද්ද? හොරකමක්. හැබැයි ඊට වැඩිය භයානකයි දහස් ගානක වස්තුවක් හොරකම් කරොත් වටිනා දෙයක් චේන් එකක් හොරකම් කරනවා. ඒක විපාක ඊට වැඩිය භයානකයි. මහා සාවද්දය. වස්තුවේ වටිනාකම අනුව හොරකමේ විපාක වෙනස් වෙනවා. ඊළඟට ඒ පුද්ගලයන්ගේ ගුණ යහපත් කම අනුව වෙනස් වෙනවා කියන්නේ. හිඟන්නේගේ දෙයක් හොරකම් කරනවට වැඩිය පන්සිල් රකින්න කෙනෙක්ගේ දෙයක් හොරකම් කරොත් විපාක බලවත් කියලා. ඊට වඩා අටසිල් රකින්න එක්ක සාමණේර ස්වාමින්වහන්සේ නමකගේ දෙයක් හොරකම් කරනවා. ගිහියෙක්ගේ දෙයක් හොරකම් කරනවට වැඩිය සංඝයාගේ දෙයක් හොරා කෑම භයානකයි කියලා. පෘතජ්ජන භික්ෂුවකගේ දෙයක් හොරකම් කරනවට වඩා ආර්යයන් වහන්සේ නමකගේ දෙයක් හොරකම් කරන එක ඊට වඩා භයානකයි. බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් වෙන් කරපු දෙයක් හොරකම් කරන එක සියල්ලට වැඩිය භයානකයි කියලා. ඒ නිසා ඒකනේ ওই සාසනික දේවල් වල හොරකම් කිරීමේ විපාක වල භයානකකම තියෙන. ඒ නිසා ඔබ බලන්න ඔය බොහෝ දේශනාවල තියෙනවා සංඝ සතු දේවල් හොරා කාලා. ඔය සුචිලෝම කරලෝම කියලා යක්කෝ ගැන තියෙන. ඒ සුචිලෝම කියන යක්ෂයා ඒත් ඒව කරලෝම කියන යකාගේ ඇඟ මුළු කර කුට්ටම් වෙච්ච ඇඟක් කියනවා තියෙන. ගලක් වගේ. සුචිලෝම කියන්නේ තියුණු කටු වගේ කියන. කවදාවත් පොළොවේ කොන්ද පිහිටන්නේ නැහැ. උල්වල තමයි නිදාගත්තාම අර නිකන් උල් කටු ගොඩක් වගේ. දූරියන් ගෙඩියක් තියෙන. ඒ වගේ තියෙන ඇඟේ රෝම පිහිටලා තියෙන. පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ සංඝ සතු තෙල් බෝතලයක් හොරකම් කරලා ඇඟේ තෙල් ගා ගන්න හොරකම් කරා. ඒකේ විපාක කියලා. එතකොට අපිට පේනවා ඒ දේවල් වල විපාක එන හැටි. ඊළඟට සාමාන්‍ය අහිංසක මිනිස්සුගේ දෙයක් ගත්තට වඩා පොදු ජනතාව සතු අහිංසක මිනිස්සයන් සතු දේවල් හොරා කන එක භයානක. මහා සාවද්දේ ලොකු හොරකම් එහෙම. ඉතින් ඒ නිසා දැක්කනේ අර පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ රාජකුමාරවරු සතු රාජ්‍ය දීපල හොරා කාල විපාකෙනේ කල්ප 91ක් අපායෙම පැහිලා බුද්ධාංකුර හතරක් ප්‍රේත අපායි දුක් විඳකි. ඒ නිසා හොරකමේ විපාක තමන්ගේ පස්සෙන් එනවා. ඒක මතක තියාගන්න. ඒ නිසා සොරකමින් වලකින්න හැම වෙලාවෙම හිතන්න. දැන් හරි භයානකකම තේරුණා නම් අද හරි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ මොහොතේ ඉඳන් අද ඉඳන් මං ධර්මයේ පිහිටනවා. එහෙම අදිෂ්ඨානයක් ඇති කරගෙන හරියට සද්ධාව ඇති කරගත්තොත් ඒ මොහොතේ ඉඳන් බැබලීමක් කියන. බුදුරජාණන් වහන්සේ පෙන්න මහණෙනි ජීවිතේ ගොඩාක් වැරදි අකුසල් කරපු මිනිස්සු යම් දවසක බණහලා ධර්මයේ පිහිටනවද එදා ඉඳන් වලාකුලින් මිදිච්ච පුන්සඳක් බැබලෙනවා වගේ එතන ඉඳන් ජීවිතේ කුසල් පැත්තෙන් වැඩෙන්න බැබලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල බොහෝ නිවන් දැකලා තියෙන්නේ නොදන්න කාලේ පවුකම් කර කර ඉන්න. ධර්මයේ මුණ ගැහිච්ච ගමන් ජීවිතේ වෙනස් වෙනවා. මහා දරුණු මිනී මරු අපරාධකාරයෝ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට පත් වුණා මේ ධර්මයේ ආශ්‍රයෙන්. හොරකම් කර කර හිටපු හොරු නායකයෝ ඒ කාලේ ඉඳලා තියෙනවා තබ්බද්දාය කියලා හොර නායකෙක් 500ක් එක ගම් පහරනවා. මේ 500ම බණහලා හොරකම් අතහැරලා පැවිදි වුණා 500ම රහත් වෙයි. එතකොට දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට පත් කරේ දරුණු හොරු මේ ධර්මයේ තියෙන ආශ්‍රයෙ. ඒ නිසා ජීවිතේ ධර්මයත් එක්ක ඕන කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හැම දිනම අද මේ බණ ටික අහලා හරි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මොකද අපිට පේනවා මේ රටේ ඉහළ ඉඳන් පහළටම නිකන් බලන්නකෝ මිනිස්සුගේ කතාවක් ওই සාකච්ඡාවක් අහගෙන ඉඳ බලන්න. නිකන් පාර්ලිමේන්තු කතාවක් අහන්න මුං හොරා 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 කියන අරහෙන් කියන මුං හොරා හොරා කියන. බලපම කවුද හොරු කියලා හොයාගන්න බෑ. ඔක්කොම හොරු ගොඩක්. ඉතින් ඒ නිසා හැමෝම හොරු පිරිච්ච රටක්. ඒ නිසා පින්වතුනි විපාක අරගෙන යන්න වෙනවා සසරි.
හිතන්න පුංචි හොරකමත් හොරකමක් කියන මට්ටමින් හිතන්න කවදාවත් නොදුන් දෙයක් ගන්නේ පණුන්ගේ දෙයක්. තමා තමා උපමා කරගෙන හිතන්නේ අත්තානං උපමං කත්තා. ඔබේ දෙයක් කවුරු හරි හොරකම් කරගත්තොත් ඔබට දුකක් ඇති වෙන්නේ නැද්ද? තමන්ගේ වටිනා දෙයක් ආරක්ෂා තමන්ගේ සල්ලි කවුරු හරි හොරකම් කරොත් දුකක් ඇති වෙනව නේද? ඒ වගේම හිතන්න කියනවා අනේ මං අනුන්ගේ දෙයක් ගත්තොත් ඒකෙනත් ඒ වගේම දුකටපත් වෙනව නේද? අත්තානං උපමං කත්වා තමා තමා උපමා කරගෙන හොරකමෙන් වළකින්න පන්සිල් රකින්න. එහෙමනම් ඔබ හැම දිනාටම ශික්ෂාපද දියුණු කරගෙන පංචශීලයේ පිහිටලා උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. අද මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසේසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන් පින් දෙන්නේ. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරමු. ඊළඟට මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින විහාරස්ථානයේ පූජනීය නායක මාහිපාණන් වහන්සේ, හරිගල් සන්නපාල නායක හඳුරන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලාට ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. අද ඔබට ඒ වගේම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ පුන් පොහෝ දවසේ ලක්වාසී ලෝවාසී බොහෝ පිරිසකට පංචශීලයේ පිහිටන ආකාරය ගැන එක එක ශික්ෂාපද ඇසුරු කරගෙන මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ උපේන්ද්‍ර සමරතුංග, එරංගා සමරතුංග කියන මේ පින්වතුන්, ඒ වගේම දිනු සහ තිරුණි කියන දියණියන් ඇතුළු මේ පවුලේ හැම දෙනා. ඉතින් මේ පින්වත් හැම දෙනාටමත් උතුම් සීලාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයේම අවබෝධ කරගන්න මේ ධර්ම දානමේ පින පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ අයගේ අරමුණ තමයි යහපත් සමාජයක් ගොඩනැගීම අරමුණු කරගෙන තමයි මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ ධර්ම දානමේ පිණෙන් බොහෝ දෙනාට සීලාදී ගුණධර්ම දියුණු කරගෙන මේ සමාජයේ යහපත් ගුණධර්ම ඇතුව ධර්මානුකූලව දියුණු කර ගැනීම පිණිස මේ ධර්ම දානමේ පින මහා ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම අරමුණ. මේ රටේ අතීතී ධම්ම රට වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම උපේන්ද්‍ර සමරතුංග, ඉරංගා සමරතුංග කියන මේ පින්වතුන්ගේ මියගිය සංසාරගත සියලුම ඥාති මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේත් පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්නේ. ඔබ හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු.